ඔබට වැරදුණු වාර අඩුයි නම් ඔබට පෙරදින්නුණු වාර අඩුයි නම් ඔබ දිනන්න උත්සාහ කරපු ප්‍රමාණය දිනන්න උත්සාහ කරපු වාර ගණන අඩු එහෙම කියන්නේ මම නෙවෙයි එහෙම කියන්නේ යෝන් මස්ක් අද වෙද්දි ලෝකයාංකයේ ධනමතා ඔබට වැරදුණු වාර අඩුයි නම් ඔබට පෙරදුණු වාර අඩුයි නම් ඔබ දිනන්න උත්සාහ කරපු වාර අඩු වෙනදා එහෙම වෙලා තියෙනවා මම ඔබකින් අහුවොත් ඔබ අන්තිම දිනුවේ කවද්ද ආර්ථික අතින් වෘත්තිමය අතින් හෝ සමාජීය අතින් ඔබ අන්තිමට දිනපු දවස ඔබට දිනපු කාරණාව මතක නමුත් ඔබ අන්තිමටම පෙරදුණු දවස මතක් කරලා බලන්න මොකද අන්තිමටම පෙරදුණු දවස කියලා කියන්නේ ඔබ ඒ ක්‍රියාවට කීසරයක් උත්සාහ කළද ඒක පෙරදුනේ ඒ පෙරදීමෙන් පස්සේ තව කීසරයක් උත්සාහ කරද දිනන්න පරදීම තන වැරදීම තන තමයි ජයග්‍රහණයට පියවර තියෙන්නේ. අපි දන්නවා සාර්ථක වෙන්න දිනන්න තියෙන මාර්ග කෙටි මාර්ග නෑ. ෂෝට්කට් නෑ. නමුත් සාර්ථක වෙන්න එහෙම නැත්නම් දියුණු වෙන්න නිසි මාර්ගයේ අනිත්‍යයට සාපේක්ෂව ප්‍රවේගය වැඩි කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතනදී අනිත්‍යයට සාපේක්ෂව ඒ සාර්ථකත්වයේ මාර්ගය වෙනුවෙන් ප්‍රවේගය වැඩි කරගන්න කුමක් කළ යුතුද? ඔබ අනිකාට සාපේක්ෂව කලින් රාජකාරිය ආරම්භ කළ යුතුයි. ඔබ අනිකාට පස්සේ රාජකාරිය අවසන් කළ යුතුයි. ඒ වගේම ගෙවෙන හැම නිමේෂයකම ඒ කාර්යයේ ඵලදායීතාවයේ උපරිම වශයෙන් තියාගත යුතුයි. ඔබ අනිත් අයට කතා කරන්න පුළුවන් චරිතයක්, අනිත් අය ඔබ අනුගමනය කරන්න පුළුවන් චරිතයක් බවට පත් විය යුතුයි. ඔබ එහෙම බවට පත් වෙන තුරුම ඔබේ රාජකාරී නිරන්තරයෙන්ම වෙලාවකින් තුල කාලේ මැනවැලීමකින් තුල රාජකාරී නියැලෙන්න ඕන. වැරදුණු වාර අනන්තවත් වෙන්න 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 ඔබට සාර්ථකත්වයට අවස්ථා සාර්ථකත්වයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ලැබෙනවා ඇත. එහිඳ මතක තියාගන්න වැරදෙනවා කියලා කියන්නේ ඊයොන් මස් කියන විදියට ඔබට අලුත් මාවතක් අවස්ථාවක් ලැබෙන අවස්ථාවක් ඒ වගේම සාර්ථකත්වයට තවත් පින්ම පියවරක් ලැබෙන දින අවස්ථාවක්. දිනමු දිනන්න හදමු සාර්ථක පියවරක් ජීවිතේ ඉස්සරහට තියෙන. හිතන්න වෙනස් විදියට හිතන දාර්ශනිකව සුබ දවසක් ස්තුතියි.